අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ තමයි පොදු අපේක්ෂකයන් නම් කරනවා. මොකද්ද ඔබතුමාගේ අදහස? නාමල් රාජපක්ෂට අපි මුලින්ම කිව්වා ඔය රනිල් වික්‍රමසිංහත් එක්ක යන දීගේ හරියන්නේ නැහැ කියලා. හැබැයි මේ අවුරුදු දෙකකට කලින් නාමල් රාජපක්ෂම ප්‍රකාශිත අපිට කිව්වා වසන්තයාබා බණ්ඩාරලා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම මේ රනිල් වික්‍රමසිංහගෙන් ඉවත් වෙන වෙලාවේ කිව්වා නෑ අපි රනිල් වික්‍රමසිංහ තමයි ගැලුම්කාරයා කියලා. අද නාමල් රාජපක්ෂ කිඹුල් කඳුළු හෙලන්නේ අතීත පෙර වැරදි වහගන්නද කියලා අපිට දැන් සැකයක් තියෙනවා. එතුමා එදා කිව්වේ රනිල් තමයි ලංකාවේ ගැලුම්කාරයා කියලා. අද කියනවා ලංකාවේ ගැලුම්කාරයා රනිල් නෙවෙයි කියලා. නාමල් රාජපක්ෂට පෙර ගන්න තිබ්බ වැදගත්ම දේශපාලන තීන්දුව ගන්නේ නැතුව මේ කල්පහ වුණාට පස්සේ ගන්න තීන්දුව වලින් කිසි වෙලාවකදී මේ රටේ මිනිස්සුන්ට නම් යහපතක් ඇති වෙන්නේ නැහැ. නාමල් රාජපක්ෂට නම් අනාගත සිහින බලන්න පුළුවන්. දැන් පැහැදිලි අනුර කුමාර දිසානායකද රනිල් වික්‍රමසිංහ මැතිතුමාද නාමල් රාජපක්ෂද එහෙම නැත්නම් සදිත් සේවදාස මහත්තයද? පැහැදිලිවම අපි කියන්න ඕන මේ වෙනකොට භූමියේ තිබෙන තත්ත්වය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඉන්න දේශපාලන ආර්ථික සහ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඒ වගේම විද්වත් කණ්ඩායමක් එක්ක අනාගතයේ නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මෙරටේ ජනාධිපතිවරණත් ඒ වගේම තමා ඊළඟ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාර්ලිමේන්තුවත් ගොඩනැගීම සිද්ධ වෙනවා. සජිත් සහාය දෙන වෙනසක් වෙන්නේ නැද්ද ඔබතුමාලගේ? කිසිදු ආකාරයක වෙනසක් නැහැ. මේ රටේ සුවහසක් ජන පරම්පරාවක් 69 ලක්ෂයක ජන පරම්පරාවට අපි ආරාධනා කරනවා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ වටා පෙළගැහෙන්න කියලා. නාමල් රාජපක්ෂ මහත්තයාට යන්න පුළුවන් තරුණයෙක් නේ. කිසිම වෙලාවකදී නාමල් රාජපක්ෂ මැතිතුමා සමග සංහිඳියාවක් ඇත්තේ නැහැ. මොකද හේතුව නාමල් රාජපක්ෂට මේ තීන්දුව අපි මීට කලින් ඉතාම වැදගත් විදියට දීර්ඝව සාකච්ඡා කරලා කිව්වා ගතියුතු තීන්දුව තීරණ රටේ පරිවර්තනයක් වෙනස් කිරීම කරන්න කියලා. බලේ තියෙන වෙලාවේ මුලේ නැතුව දැන් නිකන් බොරුවට මුලේ තියෙනවා කියලා රටට පෙන්වන්නට හැදුවට නාමල් රාජපක්ෂට මේ රටේ මිනිස්සු අන්දවන්න පුළුවන් වෙන්නේ නැහැ.